කසාද බඳින්න ඕනෙම කියලා හිතන කාලෙක නෙමෙයි මම කසාද බැඳෙන්නේ මට මොකද මට අවුරුදු 17 දී තමයි මම බැඳෙන්නේ මම ඒ ලෙවල් කරන්න මාසයක් දෙකක් ඉස්කෝලේ ගියා ෂන්නයව මට හම්බුණා ඉතින් ඒ හමු වීම තුළ මාස දෙකක් ඇතුළත බැඳා කාන්තාවට හිතෙනවා මේ කසාදේ කරගෙන යන්න බෑ මම තනි වෙනවා තනියෙන් දරුවා හදනවා කියලා හැබැයි ගැහැණියට සල්ලි නැහැ ඒ හින්දා පිරිමියා කියන පදේට නටන එක හොඳයිද දික් කසාදයක් හෝ වෙන්වීමක් ගැන නම් උතනදී කතා කරන්නේ මම දන්නවා අපේ රටේ ගොඩාක් ගැහන උදවිය තමන්ගේ ජීවිතේ බොහෝ ප්‍රශ්න මැද බොහෝ දුක්ඛං කටළු මැද තමන්ගේ දරුවන් වෙනුවෙන් කැප කරන අය ඉන්නවා. ඒ වගේම මොනතරම් හොඳ පවුල් පසුබිමක් තිබුණත් ඒ පසුබිම ඇතුලේ තමන්ගේ දරුවොත් දාලා යන අම්මලත් ඉන්නවා. එතකොට ඒ අතරතුර තමන්ගේ වෙනත් සම්බන්ධතා මත තමන්ගේ මේ හොඳට තියෙන පවුල් සමගිය තියෙද්දිත් ඒ පව මොකක් හරි පවුකාරකමක් තියෙනවා නම් වෙන කොහෙදෝ තියෙන සම්බන්ධයක් මත තමන්ගේ දරුවන්ව සැමියා මේ මරණ ගෑනුත් ඉන්නවා. ඉතින් මේ ලෝකේ හරි අමුතුයි. ඉතින් මේ නිසා මම නම් කවදත් දුක්ඛසාදයකට වඩා දික්ඛසාදයට බොහෝම කැමති මිනිසෙක්. එකට ඉන්න බැරි නම් මරා ගන්නවා නම් හැමදාම ප්‍රශ්න නම් දික්ඛසාදය කියන්නේ හොඳ දෙයක්ද? අනිවාර්යෙන්. අනිවාර්යෙන් මොකද ඒක විය යුතුයි. මොකද දෙන්නෙකුට එකට ජීවත් වෙන්න බැරි නම් ඒ දෙන්නගේ ජීවිතේ තියෙන සතුට තියෙන වෙන වෙන මේ පැතිකඩවල වල නම් ඒ ඒ පැත්තට ගියොත් තමයි හොඳ ඒක ඒක ලොකු පිනක්. මම දකින්න දේ මට දැනෙනවා නම් මාත් එක්ක ජීවත් වෙන කෙනා සතුට වෙන්නේ මගෙන් නෙමෙයි කියලා. මාව දැක්කම යාට සතුටක් නැත්තම් මාත් එක්ක කතා කරන එකෙන් යාට සතුටක් නැත්තම් එතකොට ඒ සතුට නැති මිනිස්සයව මම බලෙන් මගේ ග්‍රහණය තියාගත්තා කියලා මට හම්බු වෙන්නේ නිකන් අර ශරීර කූඩුවක් විතරයි. මට යාගේ අපි බලාපොරොත්තු වෙන හදවතින් අපිව ඇතුලේ පපුවේ තියාගෙන ඉන්න මිනිස්සෙක්ට ඒකේ එතන වෙන කෙනෙක්ව තියාගෙන ඉන්න ගම මම අර මිනිස්සයව තදින් හිර කරලා මගේ ළඟ තියාගන්න එකෙක් මමත් වේදනාව විඳිනවා. එයත් වේදනාව විඳිනවා. ඒවලදී මම කරන්න ඕනේ අනිවාර්යයෙන්ම එයාට සතුට තියෙන තැනට යව යවනකින් එයා සතුට වෙන එකෙන් මට ලොකු පිනක් ලැබෙනවා. ඒ වගේම මට සෑහෙන හිතට සහනයක් ලැබෙනවා. මම නම් ඒක හරියටම කරපු කෙනෙක්. ඒ කියන්නේ මං මගේ ජීවිතේ මට දැනුණා මට මගේ ජීවිතේ මං වෙනුවෙන් මට හෝ මන්ත්‍රෝ යාට සතුටක් නැහැ කියලා දැනෙච්ච තැන මම කරේ එයාට ඒ නිදහසේ යන්න දීපේක. එතකොට එයා ඒ සතුට ලබන එක මට ලොකු සතුටක්. මම දැන් දන්නවනේ දැන් මම ගත්ත සතුට තමයි යාව රිලීස් කරපේ. කල්ලි කියන දේ ඕනාට වඩා තිබුණම තමයි මිනිස්සු නරකේ නිසා එයා ඉතින් ඕන තරම් ගෑනෝ ඈත් එක්ක යනවා මෙහි යනවා අර යනවා ක්ලබින් යනවා. තමන්ට සල්ලි වැඩි වුණාම තමයි පෞලි සමගිය නැති වෙන්නේ. සල්ලි ටික වියදම් කරන්න මේ දැන් නැති වුණාන් පස්සේ ගෙදර වයිෆ් හිටියට තව කවරට ගෑනු කෙනෙකුට ඕක වියදම් කරලා. සල්ලි කියන්නේ අවශ්‍ය වගේම ඕනාවට වඩා ඕනේ නැති දෙයක්. තමන් විවාහ වෙච්ච කෙනෙක් තවත් කෙනෙක් අතින් අල්ලගෙන තමන් ඉස්සරහට දැක්කොත් තන් දුකක් විදිහට අහක බලා ගන්නවද? මම එයාව රිලීස් කරන්නෙත් එහෙමයි. ඒ රිලීස් කරන්නේ එයාගේ සතුට තියෙන වෙන තැනක හින්දා. මට අත්විඳින්න හම්බ වෙනවා නම් එයාගේ ජීවිතේ ලස්සනට ගත කරනවා ඇති. එයා ගමන් බිමන් යනවා ඇති. එහෙම යනවා ඇති. කෑම බීම රසට කනවා ඇති. දෙන්න එහෙම. මට ඒක දකින්න ලැබෙන එක මට ගොන තරම් පිනක්ද? මම ඒක මාර සතුටක් ලැබෙනවා. මම හිතන්නේ මම මේ කරගත්ත පින තමයි මේ මං අත්දකින්නේ. මට මං කිසිම වෙලාවක මගේ ජීවිතෙන් ගිය අය ගැන මම දුක් වෙන කෙනෙක් නන් නෙමෙයි. තව කෙනෙක් එකට ආසයි කියලා කිව්වොත් මං ඒක යාට දීලා දානවා. ඔබට තනි වුණා කියලා හිතලා ඔබ දෙවෙනි පාර කසාද බඳිනවද? අනේ නෑ මම තනි වෙලා ඉන්නේ. මම දැනුත් තනියෙන් ඉන්නේ. ඒනට මම සතුටින් ඉන්නවා. හේතුව කසාද බඳින්න ඕනේ කාලේ කසාද බැඳෙ නැත්තම් අව කොහෙද කාලයක් තියෙන්නේ. දැන් ආයි කසාද මගේ තිබුණේ බලාපොරොත්තුව මම විවාහ වෙන්නේ එකපාරයි. මොකද මගේ දරුවන්ට ඉන්නේ ඒ තාත්තා නම් ඒ තාත්තා අනිවාර්යයෙන්ම ඒ තාත්තා තාත්තම තමයි. එතනින් එහා බාප්පලවත් මාමලවත් කවුරුත් අංකල්ලවත් කවුරුත් ඒගොල්ලන්ට ඕනේ නෑ. හේතුව මම මේ ලෝකේ එහෙම කිසිම කෙනෙක්ව විශ්වාස කරලා මගේ දරු දෙන්න ඉන්න තැනට ගේන්නෙත් නෑ. මං අහන අවසාන ප්‍රශ්නේ ඔබ හොඳ අම්මා කෙනෙක්ද? අනිවාර්යෙන් මං හොඳ අම්මා කෙනෙක්. කාටවත් ඒකට ඇඟිලි දික් කරන්න බෑ. සමහර මං වගේ ඉන්න අම්මා කෙනෙක්ට අම්මා කියලා කියන්න නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒක ඊතන වෙන ස්වරූපයකින් ජීවත් වෙනවා. නමුත් මේ ලෝකේ මට ලැබිච්ච ලොකුම තෑග්ග වරප්‍රසාදය තමයි මවක් වීම.